එවල මම සෙට්ටිං අහුවා සර් මේ කල්සිම කොටයක් ඇඳගත්ත සරමහත් පොර සරමකින් භාගයක් වහිච්ච මේ ටේල් බයික් එක වෙනවා මිනිස්සෙක් මේ මොකද කරන්නේ කියලා මං කව වැඩි දියන්න කියලා පස්සේ අපි බඩ ගහගෙන ළඟට යන එනවත් එක්කම මෙයා පිස්තෝලය අරගෙන වැඩි දියලා දැක්කා ඊපස්සේ අපි එයාට වැඩි තියාගත්තා අර එයා ඔළුවට වැඩි දියලා සමාගුණ රත්න යන මතක් 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 කරන්න ඕනේ එතුමා මං සමග එකට 1981 අගෝස්තු 26 වෙනිදා හමුදාට බෙන්ති එක කණ්ඩායමක සහෝදරේ කොළු දිග්ගා මගේ වම් පැත්තින් සේවම් පැත්තින් හැරිලා ඒක ගෑවිලා වගේ නිල තිබ්බා ඒ වගේම ඒලා එළිය කරන්න පටන් ගත්තා මම අවුරුදු 10ක් සේවා කාලයක් මං ඉන්නවා තිරුවන් සරණයි සිළුම් දිනාට මම ඔබ අද හිනාලා ඉන්නවා නම් ඒ අපේ රටේ රණවිරුහින්දා එදා ඒ යුදපිටියේ සෙන්පතියෙක් අද නිවන් මඟ හොයන බුද්ධ පුත්‍රයෙක් පූජ්‍ය හෙට්ටිමුල්ලේ කාශ්‍යප හිමි අවසරයි ස්වාමීන් වහන්ස අපි කතාව මුලින්ම පටන් ගමු නේද ඔබ වහන්සේගේ ගිහි කල නම මොකද්ද ඔබ වහන්සේ හැදුනටන ගම කොහෙද මම උපත්ති ලැබුවේ කොළඹ බුරැල්ල කාසල්රි මාතු විද්‍යාලේ මගේ අම්මා ඉංග්‍රීසි පොරවරේ තාත්තා ව්‍යාපාරිකේ 1961 අප්‍රේල් 10 වෙනිදා උත්පත්ති ලැබුවේ ඒ උත්පත්ති ලැබු කාලේ ඉඳන් කොළඹ තමයි වාසය කරේ අවුරුදු 4 ඉඳන් මගේ මට මගේ අතීතය මතක් වෙනවා 69 වසරේදී අපි කොළඹ පදිංචිලා සිටි අප්පච්චි අම්මයි මමයි මල්ලි නංගිල දෙන්නයි අක්කත් එක්ක ඒ දවස්වල අපි ඉස්කෝලේ ගියේ මාදිවෙල යන ගමේ ඉස්කෝලේ ගියේ ඊළඟට ඉලෙක්ෂන් කාලේ තිබ්බා මැතිවරණ කාලේ තිබ්බා 70 70 මැතිවරණ කාලේදී අප්පච්චිලා වැඩ කරේ පාලක පක්ෂයට වැඩ කරේ ඉතින් 70 වසරේ මොකද උනේ කියලා මම හිතන්නේ මේ පොඩි පුතාලා ගන්නෑ 70 වසරේ තමයි පෙරලියක් අධිකරණය සිනමා බණ්ඩාරනායක මැතිණිය මොක මේ පෙරමුණ එකතු කරලා උද්‍යක්කා සමාන කන්දු ව්‍යාපාරයක් ගෙන ගියා අපේ අප්පච්චි වැඩ කරේ සජාතිය පක්ෂයේ පුද්ගලයෙකුට ඒ නිසා 70 ඉලෙක්ෂන් වලින් පස්සේ අම්මට මාරු වීමක් දීලා තිබ්බා දඹුල්ල ප්‍රදේශයට. එහෙම තමයි අපි කොළඹ නගරයෙන් පිට වෙන්නේ. අම්මා දඹුල්ලේ කරුණාව කියන ඉස්කෝලේ තමයි පාරමාරුව කම්මුලේ අම්මට ඉංග්‍රීසි උගන්වන්න අපි සියලු දෙනාම පස් දෙනෙක් හිටියා 6 දෙනෙක් හිටියා අංගල මල්ලත් එක්ක අපි ගිහිල්ලා මේ මාවනල්ලේ ලොකුපතිල ගෙදර පදිංචි වුණා. පදිංචිලා 8-9 වසර නවසරේ තමයි මම 4 පන්ති හිටියේ 70 වෙනකොට මම 5 පන්ති හිටියේ 71 මට ශිෂ්‍යත් විභාග යන්න අවස්ථාව ලැබුණා මේ මාවනල්ල ප්‍රදේශයේ පවතින ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලයක් ආශ්‍රිතව ඒ 71 ප්‍රතිපල එනකොට ඉස්සෙල්ලා මට අප්පච්චි කියලා කිව්වට දවසක් රාත්‍රියේදී මේ පුතේ තියෙනවා මේ පෞද්ගලික පාසලක් මහනුවර සිත්ති විද්‍යාලයේ ඒ ඇතුළු වෙන පුරා විභාගයක් තියෙනවා ශිෂ්‍යත් විභාගයක් ඒක කරමුද කියලා. පස්සේ අම්මත් තියා අම්මත් කතා කරගෙන අපි ඒ විභාගයට ඉදිරිපත් වුණා ශිෂ්‍යත් විභාගයට නුවර මහනුවර සිත්ති විද්‍යාලයේ. එහෙම තමයි මහනුවර සිත්ති විද්‍යාලය ඇතුළත් වුණේ ශිෂ්‍යත් විභාගයේ ලකුණු පරිසරන මට්ටම අධ්‍යය අවස්ථාවක. ඒක 71 තමයි 71 අවසානයේ තමයි ඒ විභාගයට තිබෙ පෙනී සිටියේ 71 අවසානයේ 72 මුල් භාගයේදී මම විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා පොද්ද පාසලක් ඒක මුදල් ගෙවලා තමයි ඇතුළු වෙන්න ඕනේ ශිෂ්‍යත් ස්වභාවික මුණ නිසා මම ශිෂ්‍යත්වයෙන් සමත් වෙච්චින්ද මට විශ්වවිද්‍යාලයට ඇතුළත් වීම හැකියාවක් ලැබුණා එහෙමයි හඳුන්නේ ඔබ වහන්සේ අධ්‍යාපනයේ පස්සේ තෝරගන්න රැකියාව මොකද්ද අධ්‍යාපන පස්සේ කියන්නේ 79 වසරේදී මම ශිෂ්‍ය නායකයෙක් ඇතුළේ මට මේ පන්සලක් ලැබුණා
අපේ විද්‍යාලයේ ශිෂ්‍යනායකයන් තෝරන්නේ ඒ නිවාස අනුවයි අපි ලෙමුවෙල් හවුස් එක මත ලෙමුවෙල් නිවාසයේ ශිෂ්‍ය ශිෂ්‍ය වශයෙන් අපි නියම කටයුතු කරා 79 දී මම අපේ ලෙමුවෙල් හවුස් කියන එක ඒ ලේකම් ධූරයේ දරුවා ඒක තමයි මට ශිෂ්‍යනායකත්වය ලැබෙන්න හේතුවක් වුණේ ඒ 79 වෙනකොට මම स्काउटिंग एक बाल लक्ष्य व्यापार संबंधी हिटिया एवगे हम क्रेडिटिंग क्रेडिट क्रेडिट कटून संबंधी हिटिया ए संबंधी मत समगमत हमें हतन अटे हतन में हसुन लक्ष्य तुने महाविद्या विवाद कंडला में हतरण सामाजिक हिटिया मे आदि දේවල්ලින් පන්නන ලැබුණු මට මෙතුණා හමුදාවට බෙදෙන්නට ඕනේ කියලා අපි 81 අගෝස්තු මාසයේ 31 වෙනි දා තමයි හමුදාවට බඳුනේ. එතකොට යුද්ධයක් තියා යුද්ධ සේවාවක සේවයක් තිබුණා. අපි හමුදාවට බඳින කොට එහෙමයි හඳුන්නේ. හමුදාවට බඳිනේට ඔබ වහන්සේගේ වයස කීයද? මම අවුරුදු 20ක් වෙනවා නේද? ඔබ වහන්සේ හමුදාවේ කොච්චර කාල සේවය කරාද හඳුන්නේ? මම අවුරුදු 10ක් सेवा कार्य असुहि मगे जीवित संधिस्थान पत्ना एक रजे जन शिष्य तिब पाठमला खंदरा पाकिस्तान काल संबंध पाठमला हदार अंकार असुह मुलभाग මම විවාහ දිවියට පත් වෙනවා එතකොට මම ලෙෆ්ටිනන්ට් කෙනෙක් ලෙෆ්ටිනන්ට් කෙනෙකුට සාමාන්‍යයෙන් විවාහ දිවියට යමු වෙන්න බෑ මොකද හේතුව කීම් සහ බාර දුන්න කටයුතු නිසා ඒ ගොඩක් මේ මම හිතන්නේ ප්‍රශ්න ඇති වෙන ඉස්සෙල්ලා මට මගේ අනදෙල්ලා මා කිව්වා විවාහයට අවසර අපිට පතන් දෙනවා ගම්දාම්දාවේ ඒ වගේම මට ප්‍රශ්න වලගෙන මූණ දෙන්න දුන්නා. එහෙමයි හඳුනේ ඔබ වහන්සේ හමුදාවෙන් නැතරේ දු ලුතිනන් කෙනෙක්. කැප්ටන්. කැප්ටන් කෙනෙක්. හමුදා ජීවිතයෙන් පස්සේ දැන් අද හිටියානම් ඔබ වහන්සේ රටක් දන්න පුද්ගලයෙක් කියලා හිතෙන්න පුළුවන්. ඔබ වහන්සේ පැවිදි ජීවිතය ගැන සතුට වෙනවද? පැවිදි ජීවිතය සතුට වෙන්න හේතු දෙකක් කීපයක්ම තියෙනවා මං ගාව. මොකද මම හමුදාවේ හිටියානම් 91 වෙනකොට කැප්ටන් මේජර් කෙනෙක් ලැබුණාට කැප්ටන් සඳුනි ඊට පස්සේ ඒ වගේ දෙකටම හමුදාව කියන්නේ මට උසස් වීම ලැබලා මේජර් ජෙනරල් කෙනෙක් හැටියට හමුදාවෙන් ඉවත් වෙන්න තිබ්බා. මේ මම මොකද අපේ කණ්ඩායම 27ක් හිටියා පුහුණු වීම කරන්නට 27න් 3 වෙනිදා වගේ වශයෙන් තමයි මම අධිකාරීන්ට පත් වුණේ මට හොඳ අනාගතයක් තිබ්බා. 86 මම කො සංදිස්ථානයක් වුණා කියලා මගේ මේ රාජකාරිය 76 මාර්තු 7 වෙනිදා මම ගමුණා. ඊට පස්සේ මට රැකියාවක් කරන්නට අවස්ථාවක් තිබ්බේ හමුදාවම තිබුණේ මගේ තිබුණේ ජීවිතේ පන්න රැවුලේ. නමුත් හුරාව ජීවිතේම ගොඩාක් ප්‍රශ්න මට තිබුණා. එන්න තමයි මම හමුදාව ඇහත් අහර ගියේ 1991 අගෝස්තු 31 වෙනිදා. එමයි හඳුන්නේ ඔබ වහන්සේගේ දැන් යුද පිටියේ අමතකම නොවන සිදුවීමක් මතක් කරොත්? අමතකම නොවන සිදුවීමක් ලැබුරු මෙහෙම එකක් දෙයක් නෙවෙයි කීපයක්ම තිබෙනවා. නමුත් මගේ නායකත්වයෙන් සිදු වුණු එකම එක ක්‍රියාන්විතයක් තමයි මම සිහිපත් කරන්න යන්නේ. එක්තරා සංජාවක 86 83 මම මුරුන්කන් කැම්ප් එක බාරව හිටියා. මුරුන්කන් කැම්ප් බාරින් ඉන්නකොට මම ඒක විවාහ වෙලා නැහැ. අපිට මෙතරම් සංගීත මේ අපිට විශේෂ පහසුකම් තිබ්බේ නෑ. දවස්වල 83 මම උරුම්කන් කඳුකරේ බාහිරව ඉන්නකොට අපේ මේජර් කෙනෙක් කියලා දවස්වල මේජර් දැන් එයා අස්සලා ඉන්නවා විශ්‍රාමක ඉන්නවා මේජර් ජෙනරල් තිබ්බට උනවා කියලා එයා මේ මේජර් කාලේ තව 40ක් එක්ක ඇවිල්ලා මට බාර දුන්නා 40 මේ වෙනතව 20ක් කරන 60ක් වෙන්න අරගෙන සෙන්සස්න ලියන් මුරුන්කන් ඉඳලා වෙඩිතල තියු යන පාරේ දිනනවා ඒ ගමක් පොලිත්කඩත්තාන් කියලා. පොලිත්කඩත්තාන් කියන ගමේ සස්වාදීන් සංගවිලා ඉන්නවා.
හමුදාව ප්‍රහාරයක් ලැබීමට මොකද මේ වෙනකොට තුන්වැනි කණ්ඩායම පොහුණු වෙමින් හිටියා කමාන්ඩෝ බලකායේ ඒ කට්ටිය මඩු කැලේ පීරාගෙන එනවා ඒකට අපිට එහෙම පිටත් වෙන රස්සාවෙන් නුනා මරන්න අහන දුන්න මට මේ මගේ විශ්වාස නිලධාරියා ඉතින් මම රාත්‍රි 8 විතර එදා ගෑමෙම කාලා කැම්ප් එකේ තිබ්බ ලයිට් ඔක්කොම ඕෆ් කරලා එන්ජින් එක ඕෆ් කරලා අපිට යන්න තිබ්බේ උතුරට උතුරු ප්‍රදේශයට යන්න තිබ්බේ මුල්කන් කැම්ප් එක ඉඳන් මම කරේ අපේ නැගෙන දකුණු දිශට ගමන් කරා කිලෝමීටරක් විතර මොකද ඒගොල්ලන්ගේ මුද්දිවල කවුරු හිටියොත් දකින්න අපි දකුණට යනවා කියලයි ඒ විශේෂයෙන්ම පහක් මාර්ගෙන් මම ඒක කරේ ඒ කරලා අපි කිලෝමීටර් 2 කිලෝමීටරක් විතර පස්සට ගිහිල්ලා ආයසරක් හැරිලා කැම්බර්ඩයක් ඈතින් මඩු කරේ මේ මායිම් වෙන්න අපේ කොම්පස් මාච්චක් නැත්තම් කියන්නේ මේ කොම්පස් එකෙන් ගන්න බෑරින් එකක් අනුව යන ගමනක් අපි ගියා ඒ මුරුන්කන් තියෙනවා යෝධයෝ කියලා වැවා ඒ කණ්ඩිය නම් තමයි සෙනින් මම 10 දෙනා මගේ ආතරමගේ අත්නසර කරලා අන්තිම 10 දෙනාත් එක්ක පරිප්පඩත්තා කියන ප්‍රදේශයට ආවම අපිගේ බලාගෙන එහෙනම් අපි එනකොට අපි දැක්කා මේ මම 10 දෙනෙක් එක්ක ඉඳලා තමයි හිටියේ වෙලාව වෙනකොට මම දැක්කා ඈතින් එළියක් පේනවා ගිනි ගිනි මැලයක් වගේ අපි කිට්ටු කරලා වට කරලා අපි මනෝල හිටිය වයසක අක්ක කෙනෙක් හිටියා තව පිරිමි දරුවෙක් හිටියා ඕලංගි වයස ඉදර පිරිමි දරුවෙක් හිටියා එයා නිදාන් හිටියේ ඊටස් අපි ආව නැගිට්ටුවා නැගිට්ටල වෙලා කිව්වා අපිට මේ හවල් තැනට යන්න ඕනේ මම පිළිහැදින් පෙන්නලා මේ අපිට කොහොමද යන්න පුළුවන් උදව් කරන්න යන්න කියලා මට කතා බහෙන් තේරුණා මිනිහා මොකක් හරි දන්න අපිට හංගනවා කියලා ඊට පස්සේ මේ මම කිව්වා ආරක්ෂක බටේන්ට යාව ප්‍රශ්න කරන්න කියලා අනං කියලා මේ අපි මඤ්ඤක් වගේ අතින් තිබ්බා ගාගෙන කාලා ගිහලා කවුද උදේ උදෑසන වෙලී වැටුණත් එක්කම අපි සානගත වුණා ගිහිල්ලා පයිප් කරත් ගන්න මඩු මන්නලම් මහබාල් තියෙන එක සානගත වෙලා ඉන්නකොට හතර දින වෙලාවට එනකොට ඉලිපැස්සෙන් බයික් එකක් ස්ටාර්ට් කරන හදි වුණා ඒක වෙලාවේ බයික් එක ඇවිල්ලා ගියා පිටිපැස්සෙන් ඉස්සරහට ඇවිල්ලා තින්නේ පිටුල් දිහාට ඇවිල්ලා තින්නේ පිටිපැස්සෙන් ඉතියා අපේ මේ කවන්න කරන සබලන වගේ ඒවල මම සෙට් එකෙන් අහුවා සර් මේ කල්සිමක් කල්සිම් කොටයක් අඳගත්ත සරමක් කොටයක් සරමකින් භාගයක් වහිච්ච මේ ට්‍රේල් බයික් එක වෙනවා මනුස්සේ මේ මොකද කරන්න කියලා මං කව වැඩි දියන්න කියලා. එහෙම. දැස වැඩි දියන්න කියලා බයික් එකෙන් වැටුණා මේ වැඩි දියුනේ කියලා. එතනට පස්සේ මේ ඊට පස්සේ අපි බඩ ගහගෙන ළඟට යන්න එනවා එක්කම මෙයා පිස්තෝලය අරගෙන වැඩි දියව ගත්තා. ඊට පස්සේ අපි එයාට වැඩි තියාගත්තා. එයා ඔළුවට වැඩි දියාගත්තා. ඉතින් ඒක තමයි මගේ මගේ මෙහෙම දරපු ලොකුම ක්‍රියාන්විතය. එත් එක්කම අපිට තවත් දෙයක් දැනගන්න ලැබුණා රහසක් ඇටියට පවතින ආපු දෙයක් තමයි එයා මන්නාරමේ එල්ටීපීස් කොටින්ගේ නායකයා බවට පත් වෙලා හිටියේ සුදාකරන් කියලා සුදාකරන් කියලා එයාගේ ආයිඩෙන්ටි කාඩ් එක තිබ්බ නම අහන තිබ්බ ඒ ඉනහිට බින්ද 7 තමයි අංකය එයාගේ එහෙම සිදුවීම් ඔබවහන්සේට හෝ ඔබවහන්සේගේ අසල්වැසින් කියන්නේ ළඟම ඉන්න පුද්ගලයින්ට වෙලා තියෙනවද නෑ පුතා අපි මේ කාල්සොක් කොමුදානේ ආදාර වෙඩි සපේනා විතරයි හැබැයි මට එක දරයක් වැඩි ගැදුනත් පාර බේරුණා මරුනේ ඒ වාරක් මේ අපි තරුණ නිලධාරි අන්නා පාටමාලා හදාගෙන ඕක පකිස්තාන ඉඳන් එන ඇවිල්ලා නෝල් ගිහිල්ලා දවස් කීපකින් මම ගියා මන්නාරෙන් මට යන්න තිබ්බේ ඒ දවස්සේ මන්නාරෙන් පාරෙන් යන්න බෑ මේ 86 කාලේදී මේ අපිට යන්න උනේ වවුනියාවේ ප්‍රධාන කඳවුරට ගිහිල්ලා එතනින් චොපරකින් තමයි යන්න වෙන්නේ වවුනියා මන්නාරමට
මම ගීල දවල් කෑම මෙසේදී හමුුණා ලෙන්සිස් කොබ්බෑ වල මහත්මයා ලෙන්සිස් කොබ්බෑ බල කඩුව හිටපු යුදවන්ත ප්‍රතිතුමන්නේ පනිෂ්ඨේ එයා මම ඉස්කෝලේ අපේ ආදිශිෂ්‍යයෙක් එයා මං ගැන දන්නවා මං එයා ගැන දන්නවා ඉතින් මට කිව්වා සතිස් කරනවා කියලා තමයි මට සම්පූර්ණ ගිහිනව නම් හැටි මුල්ලේ आरक्षक आरक्षक हम සහෝදරේ අපේ එකම කාමරයේ මාස 3ක් විතර කර ජීවත් වෙනවා මුණ කාලේදී. පත්මන් ආරක්ෂක ලේකම් පත්මන් ආරක්ෂක ලේකම් එහෙමයි. කමල් මුනුරත් මහත්මයා. එතුමා මේ මෑත කාලයේදී කරපු කතාවක් මම බැලුවා. එතන එතුමා කියනවා මටත් තිබ්බා සුහද මතකයක් සුන්දර මතකයක් රාජ්‍ය आरक्षक क्षेत्र ප්‍රවීණ
आशीर्वाद महामहान सेनासने महानी मत महान अगे मानी मत मगे जीवित प्रश्न काणुके अहमदार जीवित आयोन सिविल जीवित कथकान पतंग पतंग मत पाऊना मगे विवाह जीवित बाधा अंतिम कंपनी पटांगे फौज्य कंपनी एक कार्यक्रम भावना भावना मध्यस्थी भावना कर समय करते එකම ගෙදර ඉන්නවා මහපන්සලට ඇති දායකව අපි මේ වගස්මනට දායකයි. එහෙමයි. එක ගෙදර පන්සල් දෙකට දායකයෝ. දායක ඉන්නවා පන්සල් දෙකට දායක ඉන්නවා. මට තේරුණා කවදාවත් අපිට මේ පන්සල අරන් ගන්න බෑ මහපන්සල තරහ කරගෙන. මහපන්සලේ නායක හම්බුන හම්බෙලා මම දැහත් ඔක්කො දීර වෙලා හම්බෙලා කතා බහ කරලා ආවා ඒ ආපු අල්තම. ඊට පස්සේ සෝබි හම්බුනෝ මට සහෝදරෙක් කෝ ඉන්නවා මේ අනේ දුසපොන දිහා බලනවා. उन्से पत्नी पश्चिमी वीडियो नरमदावटी बुद्धवासीटेन हमदावट बेदना हमदाय मुख्य रटारक्षरा जाति कुल मद भेद අපිට හොඳ බලකායක් තියෙනවා ආරක්ෂක බලකායක් තියෙනවා රටේ සම්පත් ආරක්ෂා කරන්න. එහෙනම් දැන් යුද්ධයක් නැති වුණත් සීතල යුද්ධයක් තියෙනවා. ඒ කියන්නේ ධන කොටසක් ඉන්නවා අන්තගාමී ධන කොටසක් මොන් කියන යුද්ධ කියන්නේ ගමද නෑ ඕලන්ට එක තේරෙන්නේ නැති අන්තවාදී බලකාය ධන කොටසක් ඉන්නවා ඒ කට්ටියගේ තියෙන රහස්‍ය ගන්න තියනවා කොම වේයත් තමයි උදාහරණකින් කියන්නේ. එහෙනම් ඒ කාලේ තුර දිරටෙන කාලේ අපි දන්නේ මොනවා වෙයිද කියන එක. ඒ නිසා ආරක්ෂම්ර තර කරන්න උගලන් තරුණ ජීවිත යොමු කරන්න කියන මම එහෙමයි අනිවාර්යයෙන්ම බුද්ධ පුත්‍රෙක් විදිහට මේ වීඩියෝ නරඹන සමස්ත ජනතාවට ආශිර්වාදයක් කරොත් ආශිර්වාදයක් නෙවෙයි ආදර්ශ ආදර්ශයක ආශිර්වාදයක දෙකම ආදර්ශ දෙන්නවනේ දෙන්නවා කියලා කියන්නේ මේකයි अभी अपे जीवित गुंडी हम किसी पन्ना कुल मरे हेमोट में बे मे जीवित पक्त हेमोट बे हम अभी मई कपी मैंने जाति आगमें जाति अट्ट आगमें दीपूजा संकल्प
विशेष कारण मैं आदान यंग मम दमदास बने बुद्धपुत्र मैं बुद्धपुत्र पशे मम ये नियम अद्धम करें मैं भगवान सेठ गौरवपूर्वक नमस्कार करनाट इवागे मैं आसी टीवी यूट्यूब चैनल के सब्सक्राइब करना दम सब्सक्राइब कर दिखता मैं लाइन के आराधना करना तिरुवन सरना।